සිංහල ජනකවියේ හඬ එහෙ තාල දේශීය සංගීතයේ හඬ තාල අපේ කනට ඇහෙනකොට ඒවා ඊතන හුරු පුරුදු භාවයත් එක්ක මේ අපේ දේවල්නේ කියන හැඟීම අපි බොහෝ දිනක් තුල ඇති වෙනවා. ඒ සමහර වෙලාවට පුංචි කාලේ ඉඳලම මේ දේවල් වලට අපි ප්‍රිය කරපු නිසා මේ දේවල් අපි වලට ආදරය කරපු නිසා. ඒ වුණත් ඔබට හිතෙන්නේ නැද්ද ඔය දේශීය සංගීත තාල ජනකවියේ හඬ වැඩිපුර ඇහෙන්නේ මේ අවුරුදු සාලය තුල විතරයි නේද කියලා. එතනින් එහාට අපි ආයේ ටිකක් වෙනස් වෙලා වෙන වෙන තාල වලට වෙන වෙන සංගීත වලට යනවා. ඒ වුණත් අපේ දේ පිළිබඳව අපි මීට වඩා හිතන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන නිසා විශේෂයෙන් අපේ පුංචි දූ දරුවන්ට මේ කාලය අවුරුදු කාලය ඒ දේශීය සංගීතයේ පිළිබඳ ජන කවිය කිය පිළිබඳව කියා දෙන්න ඔන්න හොඳම කාලය කියලා අපට හිතෙනවා. දැන් අද නුගසවන ආරම්භ කරපු වෙලාවෙ ඉඳලා මේ මොහොත දක්වාම දැක්කනේද අපේ බොහොම යෝන් වයසින්න දරුවෝ ඒ වගේම ළමා වයසින්න දරුවෝ හරිම අපූර්ව විදිහට ප්‍රාසංගික ආකාරයෙන් මේ දේශීය සංගීත තාලවලට ජන කවියේ හඬට තමන්ගේ නර්තනයේ හැඩ වැඩ පෙන්වපු හැටි. ඉතින් අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. මොකද ඒ අය පුහුණු කරලා ඒ අය මේකට යොමු කරලා ඒ නායකත්වයේ අරන් දෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපති ආචාර්ය සමන් පනාපිටිය මහත්මයා. ඉතින් අපි හිතමාව ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් ඔබතුමාට. ආචාර්යතුමනි, දැන් අපි දැක්ක ඔබතුමාගේ කණ්ඩායම මාත්‍රා ජනගී කණ්ඩායමේ හැඩවැඩ දැක්ක අපි ගොඩක් දෙනෙක්. ඉතින් මම හිතන මැදිරි ඉඳන් අපි විඳ චමත්කාරය ඒ රසය ඔබත් නිවසේ ඉඳලා විඳින්නට ඇති. හැබැයි මේ කාලේ විතරද මේ දේවල් ඇහෙන්න ඕනේ? මේ අවුරුදු කාලේ විතරද මේ දේවල් ඇහෙන්න ඕනේ? මේ ජන කවිය සංගීතය මේ දේවල් දකින්න ඕනේ මේ කාලේ විතරමද? මෙතනින් එහාට ඇහෙන්නේ නැහැ ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ. දැන් ඒක මට හිතෙන්නේ නලින් අපි ලංකාවේ සංස්කෘතිය ඇතුලේ මේක එක්තරා විදිහක වාණිජකරණයට ලක් වෙලා කියලා මගේ පෞද්ගලික අදහස. අපි කාලින් කාලයට එක එක දේවල් බලාපොරොත්තු වෙනවා, එක එක දේවල් විශ්වාස කරනවා, සහ අපි එක එක දේවල් තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නවා අවුරුද්ද කියලා කියන්නේ සංස්කෘතික උත්සවයක්නේ. ඒකේ විතරයි සංස්කෘතිකාංග තියෙන්න ඕනේ. එතකොට එතනින් එහාට ලංකාවේ ජීවන කලාව ඇතුලේ ආර්ථිකය ඇතුලේ එහෙම සංස්කෘතියක් ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙම විශ්වාස නොකරන හන්දා තමයි අපිට මේ සංස්කෘතිය කියන එක අනිත්යෙන් වල දකින්න නැත්තේ. කොහේ හරි උත්සවයක් තිබ්බාම තමයි සංස්කෘතිය මතක් වෙන්නේ. අපි හිතමු දැන් උදාහරණයක් ඇරියට කොහේ හරි පොල්තෙල් පානක් පත්ත කරනවා නම් අපිට එකපාරට මතක් වෙනවා මගුල් වෙර ගන්න. හැබැයි අපි ඒ අනන්‍යතා ලක්ෂණය අපි අඳුනගත්තේ කොහොමද? ඒ අපිට විඥානගත සම්ප්‍රදායෙන් ආපු දේවල්. ඒක නිසා අපි විශ්වාස කරනවා ජන කවි කියන්න ඕනේ, ජන ක්‍රීඩා කරන්න ඕනේ අවුරුද්දට. හැබැයි ඉතින් සංස්කෘතිය ඇතුලේ ජන ක්‍රීඩා සහ මේ දේවල් වැඩිපුර භාවිතා වුණේ අවුරුද්ද ඇතුලේ වෙන්න පුළුවන්. හැබැයි ඒකට හේතුවකුත් තියෙනවනේ. කෘෂියාර්ථිකයක් තියෙන රටක හැමදාම කවි කියේ ඉන්න බෑ. හැබැයි ඉතින් ඒ අවුරුද්දට කරන සමහර ගායන විතරයි. පැල කවියක් කියන්න අවුරුද්ද වෙනකන් ඉන්න ඕනේ නැහැ. පැලේ ඉඳගෙන කවි කිව්වා, පතලේ ඉඳන් කවි කිව්වා, බඹර කපන කොට කවි කිව්වා, නෙලන කොට කවි කිව්වා. අවුරුද්ද ඉන්නේ ගොයන් කපලා අස්වැන්න නෙලා ගත්තට පස්සේ. හැබැයි ඉතින් කුඹුරු හාන කොටත් මිනිස්සු අඬහැර කිව්වා නේද? ඒ කවිය තිබුණා, බෙර ගහන එක තිබුණා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේකට ආදරය කරන්නේ, අපි මේ සංස්කෘතිය අනන්‍යතාවය අඳුරගෙන නැහැ. ඒක හන්දා අපිට මේක වටිනාකම තීරෙන්නේ. මේ අවුරුදු කාලෙම මහා සංස්කෘතික මංගල්‍යයක් ආචාර්යතුමනි. එතකොට මේ ඒ සංස්කෘතික දේවල් පවරාදෙන වැඩේ මේ දින කිහිපය තුළ වෙනවා. අපි දැක්කා ඔබතුමාගේ කණ්ඩායමේ පුංචි දූ දරුවෝ මේ ළමා ශිල්පීන් යෝන් ශිල්පීන් හරි අපූර්ව විදිහට මේ හරි අභිනයන් දක්වනවා, හරි නිදහසේ මේ දේවල් දකිනවා. අද අපි දරුවන්ට මේ නිදහසමද නැතිලා මේ ගීතවල අපි දැක්ක හරි අපූර්ව තේමාවනුත් තියෙනවා. මම කැමති තේමාවන් පිළිබඳ පොඩ්ඩක් ඔබතුමා අහන්න. පොඩි ඇත්තටම මට පොදු ලක්ෂයක් හැටියට ගන්න පුළුවන් නලින් ඔබ අර කිව්වා වගේම දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් එළි දකින්නේ ඒ කට්ටියගේ ඒකට නිදහසක් ලැබුණු නිදහස් සීමා පරිසරය තුළ තමයි ළමයි නිර්මාණශීලී වෙන්නේ. ඉතින් නූතන පරම්පරාව ඇතුළේ අපි ළමයින්ට නිදහසක් දෙනවාද කියලා මම හිතන්නේ අපි එක ප්‍රාසංගික අංගයක් කළා. ඔබට මතක ඇති මේ එක දරුවෙක් මේ අධ්‍යාපනික ක්‍රමය ඇතුලේ හිරවෙච්ච සංස්කෘතියක් ඇතුලේ හිරවෙච්ච නූතන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් එහෙම දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නිදහසක් නොදී අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අධ්‍යාපනික තත්ත්වයන්. ඉතින් ඒක ඇතුලේ ළමයාගේ නිර්මාණාත්මක සංකල්ප, නිර්මාණශීලී භාවය, තව කෙනෙකුට ආදරය කිරීම, කරුණාව දැක්වීම, ඒව ඔක්කොම වියුක්ත වෙලා ගිහින් කවදාහරි කාලයක අපිට ඉතුරු වෙනවා තරුණ පරම්පරාවක් නලින්. ඒ තරුණ පරම්පරාව ආත්මාර්ථකාමී තරුණ පරම්පරාවක්.
ඒ අය තව කෙනෙකුගේ දුක අඳුරන් නැති වේදනා අඳුරන් නැති නිර්මාණශීලී නොවන පරම්පරාවක් අපිට තව අවුරුදු ගානකින් ඉතුරු වෙයි. ඉතින් ඒක නිසා අපි එතෙන්ට යනවාද එහෙම නැත්නම් මේ තරුණ පරම්පරාව හදාගෙන රටක් හැටියට ජාතියක් හැටියට ලෝකෙට මුණ දෙනවද කියන අභියෝගය අපිට තියෙනවා. ඒ අභියෝගය ජය ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒක නිසා මේ සංස්කෘතික උත්සවය මම හිතන්නේ අවුරුද්ද කියන එක අපිට එක තනක් විතරයි මේකට මගපාද ගන්න. වැඩිහිටියෝ හැටියට අපි මේ මේ වගේ උත්සවවල විතරක් නෙමෙයි වැඩිහිටියෝ හැටියට දරු පරම්පර දැන් මේ දවස්වල අපි ඔක්කොම සූම්නේ පොඩි උන් හැමෝම ඉන්නේ ෆෝන් වල ලැප් වල ටැබ් වල තමයි ඉන්නේ. දැන් ඒක සංස්කෘතික අංගයක් බවට පරිවර්තනය වෙලා ළමයි හැමෝම ඉන්නේ එළි වෙනකුණත් ඉන්නේ ඒක. හැබැයි ඒක ඇතුලේ නැති වෙන දෙයක් අපිට තියෙනවා. මේ කොරෝනා තත්ත්වෙත් එක්ක අපිට එකෙන් අයින් වෙන්න බෑ. නමුත් අපි තව ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ අවස්ථාවක් නලින් මේක නේද? ඔව්. ඔතන හරි මේ බය හිතන කතාවක් කිව්වේ තව ටික දවසකින් ආදරය කරුණාව අඳුරන්නේ නැති නේද? බෙදා හදාගිනේ මඳුරන්නේ නැති නිර්මාණශීලීත්වෙ නැති තරුණ පරපුරක් යෝනි පරපුරක් අපිට ඉතිරි වෙයි කියලා එක පොඩි ඔබතුමා වැඩිහිටියෙක් විදිහට කියපු නිකම්ම කියපු කතාවක් නෙවෙයිනේ. නෑ මට නලින් දැන් සමහර මට හිතෙනවා විශ්වවිද්‍යාලයේ දැන් මේ දවස්වල නම් දරුවෝ නැහැ. නමුත් විශ්වවිද්‍යාලයේ මේ පහුගිය කාලේ මම දැක්ක එකක් තමයි මේ අර අපි විශ්වවිද්‍යාලේ යන කාලේ වාගේ බොහොම හිතයිෂී භාවයේ පෙන්නන හිතවත්කම් පෙන්නන යාළුවෝ විශ්වවිද්‍යාලේ දැන් නැහැ. ඒ හැමෝම තනි තනියම තමයි ඉන්නේ. එහෙම නැත්නම් දැන් අපේ කාලේ එහෙම නෙමෙයි පොඩි ගැන් එකක් එහෙම නැත්නම් මේක සෙට් එකක් කියලා අපි කියන්නේ. එහෙම අය ටිකක් අඩුයි දැන්. ගමන දෙන්න මට මොහොතක් හරි අපුරු තැනකට සර් අපේ කතාව අරන් එන්නේ. අපි වෙලාව ගන්නවා මේ වෙලාව බලලා මේ කතාව විතර කොටස අපි අහමු. ඔබතුමා හරි වැදගත් දෙයක් කිව්වා ඉස්සර පොඩි ගැන් එකක් හිටිය රණ්ඩු වෙන්නත් දන්නවා යාළු වෙන්නත් දන්නවා අපේ කාලේනේ ඒකත් කලාවක් නේ රණ්ඩු වෙන දන්න එක සහ ඒ සමගිය සාමයේ බෙදා ගන්න දැන් බලන්නකො ගොඩක් තරුණ පරම්පරාවට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නිකට මූණ දෙන්න බෑ ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ ඒකන්ද ඒකට සමාන තීන්දුව తీරන ගන්න පුළුවන් ජීවිතෙන් අයින් වෙන ඇයි එහෙම වෙලා තියෙන්නේ ඒ උපේක්ෂා සහගත බව අපි උගන්වලා නැහැ. පොඩි කාලේ ඉඳන් ළමයෙකුට අපි ඒක උගන්වන්න ඕනේ. මේ සමාජ සංස්කෘතික ලක්ෂණ ඇතුළේ මේ අවුරුද්ද ඇතුළේ ජය පරාජය දැන් මේ ක්‍රීඩා ආරම්භ බලන්න. ක්‍රීඩා ආරම්භ බලපුවාම අපි ඔක්කොම සතුට වෙනවා. හැබැයි අපි ඉදිරියේදීම කෙනෙක් පරාද වෙනවා. ඒ පරාද වුණාම මට මතකයි එක්තරා ක්‍රීඩාවක් තියෙනවා ජල්ලි ක්‍රීඩාව කියලා. ඒ ජල්ලි ක්‍රීඩාව ඇතුළේ ඒ කියන්නේ පරාදුන කෙනාව අපහාසයට උපහාසයට ලක් කිරීම තමයි කරන්නේ. ඒකෙන් උගන්වන්නේ මොකක්ද දන්නවද? අර අපරාජිත කෙනා පරාදේ වෙච්ච කෙනාට උපහාස කරනකොට ඉවසන්න පුරුදු කරනවා. ලංකාවේ මේ 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 ජන ක්‍රීඩා හැදිලා තියෙන්නේ නිකන් නෙමෙයි නලිය. මිනිස්සුන්ට ස්වයක්තව නැගිටින්න, මිනිස්සුන්ට හිතන්න, නිර්මාණශීලීව ලෝකෙ දකින්න තමයි මේව හැදිලා තියෙන්නේ. ඔව්. ඔබතුමා දැන් ওই කීප කාරණත් එක මම හිතන්නේ අපේ රටේ දෙමෝපියන්ට තරුණීන්ට සහ දරුවන්ට හරි අපූර්ව පණිවිඩයක් එනවා. මොකද දැන් අපි හිතුවත් තේමාචාරතුමනි දැන් ඔබතුමාගේ ගීතවල අපි අද ඔරකත් ප්‍රාසංගික අපි දැකපු දේවල් වල අහුච්ච සංගීත තාල, දේශීය බෙර තාල, ඊළඟට තම්බැට්ටම ඩැක්කිය එව නැත්තම් බෙර පදයක් අහුනකොට සංගීතය මෙලෝ හසරක් දන්නේ නැති කෙනා, නර්තනයේ මෙලෝ හසරක් දන්නේ නැති කෙනා නිකන් පොඩ්ඩක් නැල වෙනවා එනවාගේ ඇතුලෙන්. මේක වෙන්නේ නැති නේද අපේකම සහ මේ සංගීත තාලවල අපිට උරුමයි කියලා අපිට හිතන දේ අපේ ඇඟ තුනේ එතන වෙනස්කම මේ හුරු කරන්න හොඳ කාලයක් දැන් නේ මේවිලා තියෙන්නේ. ඇත්තටම අවුරුද්ද කියලා කියන්නේ එහෙමනේ මම නම් පෞද්ගලිකව දකින්නේ අවුරුද්ද කියලා කියන්නේ සංස්කෘතික මංගල්‍යයකට වැඩිය මේ සංස්කෘතියේ නූතන પરම්පරාවට පවරා දීමේ මංගල්‍යයක් මේ. එතකොට අපි ඔබ කිව්වා වගේම ඔය කවි ඇතුලේ සංගීතය ඇතුලේ ඇහෙන්නේ අපේකම. කොහින්ද අපේකම තියෙන්නේ? ඒක තියෙන්නේ ලේවල. ඒක හන්දා මේ සාමාන්‍යයෙන් අපි ඔය කියන ඥානවල තියනවා කියලා අපි. ඉතින් මේ භාෂාවල් සංස්කෘතිය මේ සකල විදදී අපේ ඥානවල තියෙන. ඒක හන්දා අපිට කොහෙන්ද ලැබිච්ච එකක් තියෙනවා. සමහර විට ලෝකේ වෙන සංගීත ඛණ්ඩවලට ඇහෙනවට වඩා මේ තියෙන බෙරයක් ගහපුවාම අපිට දැනෙනවා වැඩි. පහතරට බෙරේ සද්දය ඇහෙනකොට අපිට දැනෙනවා වැඩි. ඒක අපිට විතරක් නෙමෙයි ලෝකේ ඕන තැනක තියෙනවා. ඒක හන්දා මට හිතෙන්නේ අපි ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට ශ්‍රී ලාංකේය ජාතියක් හැටියට අපි මේවා අගය කළ යුතුයි. අපේ නූතන පරම්පරාවේ තරුණ දරුවන්ට මේවා කියා දෙන්න මේවා වටිනාකම් උගන්වන්න පුළුවන් නම් සමහර ලංකාව ඒ තරුණ පරම්පරාව රටට ආදරය කරන පරම්පරාවක් වෙයි. උදේ ඉඳන් රැයනකම් අපිට ඇහෙන්නේ විදේශීය ගායනා නම් මම කියන්නේ ඒක අහන්න එපා කියලා. ඒක අහන්න ඕනේ. ඒක අහපුවාම තමයි මේ දේවල් වෙනස තේරෙන්නේ. ඒක නිසා එහෙම පරම්පරාවක් හදන්න මේක හොඳ උත්සවයක්.
මේක තමයි අපි පදනම හැටියට ගන්න ඕනේ සංස්කෘතිය. දැන් සමහර අපි කියන්නේ අවුරුද්ද කියලා කිව්වහම මේ මතු පිටින් පේන අවුරුද්දක්නේ. නෑ නලින් අවුරුද්ද කියලා කියන්නේ එහෙම ගන්න නෙමෙයි. මේක පොළව. මේක ස්වභාව సౌందර්ය මේක පරිසරය. අපි ජීවත් වෙන පරිසරයත් එක්ක තමයි මේ සකල විදදේ බැඳිලා තියෙන්නේ. අපි ටිකක් මේක ගැඹුරින් තියරගත් තෝරුම් තීරුම් ගත්තොත් අවුරුද්ද කියන්නේ මේ කැවුම් කිරිපත් කණේකවත් අල්ප මේ ඇඳුමක් ඇඳගෙන එහාට මෙහාට දුවන එකවත් නෙමෙයි. මේක ඇතුලේ තියෙනවා මහා ගැඹුරු දර්ශනයක්. පරිසරයට ආදරය කරන්න මිනිස්සු පුරුදු කරනවා. පරිසරයට ගෞරව කරන්න මිනිස්සුන්ට පුරුදු කරනවා. සත්තුන්ට ගෞරව කරන්න මිනිස්සු පුරුදු කරනවා. ඒක හින්දා මේ දැන් උදාහරණයක් ඇයිද ගන්නවා අපි අවුරුද්ද දැන් මේ අපි ඉන්නේ අද 13 නේ. එතකොට දැන් උන තව ටික කාලෙක නොනග තියෙනවා. අපි පන්සල් යනවා. වැඩිහිටියන්ට වඳිනවා. බුලත් දෙනවා. මොකද්ද මේකෙන් අපිට උගන්වන්නේ? බුලත් අතක් දීලා අපි කෙනෙක්ගෙන් වැඩිහිටියෙක්ගෙන් සමාව ඉල්ලනවා. ඇයි ඉල්ලන්නේ? වැරද්දක් වෙලා තියෙනවා නම් මට සමාවෙන්න ලැබෙන අවුරුද්දේ ඉඳන් මම නිවැරදි වෙන්නම්. මේ මේ සංකල්ප මොනතරම් හරි ලස්සනයි නේද? තව කෙනෙකුට වෛර නොකරන සමාජයක් මෙහි කරන්න හැදිච්ච සංස්කෘතික උත්සවයක්. ඒක හන්ද අපි ඒක ආරක්ෂා කරගත යුතු වෙන්නේ. මේ කෙටි කතා බහ වුණත් ඔබට තේරෙන්නේ නැති මහා විශාල දෙයක් හරියට කැටික ලැබුතුමා අපට කියනවා. මොකද අපිට අවශ්‍ය වුණේත් ඉතාම කාර්යබහුල වේලාවක තුම. මොකද මේ වෙලාවේ මාධ්‍යවලින් ලොකු ආරාධනා තියෙද්දි විවිධ පටිගත කිරීම සහභාගී වෙද්දී ජාතික රූපහාරි කරපු ආරාධනාව අහක දාන්න නැතුව එතුමාගේ කණ්ඩායමත් අපට මේ විදිහට බාර දීලා මේ පණිවිඩය දුන්න අර ටැබ් වලට පරිගණකයට කම්පියුටරයට ෆෝන් එකට හුරු වෙලා ඉන්න දරු පරපුරක් ඉන්නේ. ඒ අයට පුංචි පණිවිඩයක් දෙමු ඉතාම කෙටියෙන් දෙමෝපියන්ටත් එක්ක අවුරුද්දෙන් නිදහසෙන් ප්‍රයෝජනක් ගමු අර හිරවිලන ජීවිතෙන් එළියට එන්න කියලා. ඒ මට හිතෙන්නේ දැන් කම්පියුටර් හෝ ටැබ් හෝ ෆෝන් කියලා කියන්නේ ඒක උපකරණයක් විතරයි. දැන් සමහර අපේ දරුවන්ට හිතෙනවා මේක ඇබ්බැහි වීමනේ. ඉතින් ඇබ්බැහි වුණෙන් පස්සේ හිතෙන්න පුළුවන් මේක තමයි ජීවිතය කියලා. ජීවිතය කියන්නේ ඒක නෙමෙයි. එතනින් එහා තව ජීවිතයක් තියෙනවා. දැන් සමහරට ඇත්තටම ගෙදරක ගිහින් බලපුවාම අම්මලා තාත්තලා ළමයි ඔක්කොම ඉන්නේ වෙන වෙනම. මං පුංචිල්ලේ මක් කරන මේ අවුරුද්දේ පොඩ්ඩක් මේකෙන් අයින් වෙලා වැඩිහිටියොත් එක්ක ජීවිතේ විඳින්න පුරුදු වෙන්න. තව යාළුවොත් එක්ක ජීවිතේ විඳින්න පුරුදු වෙන්න. එහෙම වුණොත් සමහර විට අලුත් විදියට හිතන්න පුළුවන්, අලුත් විදියට ලෝකෙ දකින්න පුළුවන්. පරම්පරාවක් අපි නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. පුළුවන් වෙයි. අපේ උත්සාහය එක ඒ නිසා මේ කෙටි කතාබහයකට වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි අර උදෑසනෙම කිව්වාගේ මේ අවුරුදු කාලය සහ අපේ ආචාර්යතුමා පැහැදිලි කරපු මේ සංස්කෘතික වටිනාකම, දේශීය දෙයක තියෙන වටිනාකම, ජන කවියක තියෙන වටිනාකම, අපේ සංගීතයේ තියෙන වටිනාකම අපට හඳුනගන්න හොඳම කාලය මේ ඇවිල්ලා තියෙන්නේ. අපේ දරුවන්ට ඒ දේ ගැන කියා දෙන්න, උන්ට හැඟීමක් ඇති කරවන්න මේ හොඳම කාලය වෙත් තියෙන්නේ. මේ දවස්වල සෑම මාධ්‍යයක්ම මේ පිළිබඳව කතා කරන මේ වගේ ආචාර්යතුමාලා නේද තරුණ ශිල්පීන් ඇවිල්ලා තමන්ගේ හැකියාව මේ කාලේ පෙන්නනවා. ඒ අයට එතනට යන්න ඉඩ කඩක් අරන් දෙන්න. කොටුවෙච්ච ජීවිතයෙන් එළියට ඇවිල්ලා නිදහසේ ඒ දේවල් විඳින්න, සබාව සෞන්දර්යත් එක්ක ඒ දේවල් බෙදා හදාගන්න, නේ අර කිව් වගේ අනෙක් කෙනාගේ හැඟීම තේරුම් ගන්න සංවේදී වෙන්න, අපට අවශ්‍ය ප්‍රමාණයට ඒ දේවල් වලට යොමු කරවන්න මේකෙන් ප්‍රයෝජන ගන්න කියන ගමම්ම අපි මේ උදා වෙන්න තියෙන අලුත් අවුරුද්ද ඔබේ යහපත් බලාපොරොත්තු ඉටුවන, ඔබේ සිතුම් පැතුම් යහපත් ආකාරයෙන් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපති ආචාර්ය සමන් පනාපිටිය මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මෙමින්ම එතුමාගේ ජනගී කණ්ඩායමට, මාත්‍රා සංගීත කණ්ඩායමට, මාත්‍රා ජනගී කණ්ඩායමට අපි ආරාධනා කරනවා අද නුගසන නිමා කරන්න මේ අපූර්ව ප්‍රාසංගික ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙනවා.